තමන්ගේ සිත ඊතාමත්ම සංසුන් මුරුදු සිතක් බවට පමුණුවාගෙන අන් අයගේ හිතසුව පිණිස තමාගේ පිරිසුදු සිතේ ශක්තිය පැවැත්වීම තමයි මෛත්‍රී භාවනාව නමින් හඳුන්වන්නේ. පරණීමෙත්ත සූත්‍රයේ සඳහන් වෙනවානේ මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කි. එක දරුවෙක් ඇති මව් කෙනෙක්, එක දරුවෙක් ඇති පිය කෙනෙක්, ඒ දරුවාගේ අභිවෘද්ධිය සඳහා යම් තාක් තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය සියල්ල යොදවන්නේද. ඒ වාගේ ඒවම්පි සම්භූතේසු මාන සම්භාවයේ අපරිමාණ. ඒ වගේ සෑම සත්වයන් වෙත ඒ කරුණාවන්ත මව් කෙනෙක්, පිය කෙනෙක්, දරුවෙකුට හිතසුව පතන්නාසේ සීලු සත්වයන් අප්‍රමාණව මේ මෛත්‍රී සිත පැවැත්විය යුතුයි කියලා කරණීමෙත් සූත්‍රයේ සත්වෙනි ගාථාවෙන් උගන්වනවා. එහිදී හැඳින්වෙන්නේ යම් කිසි කෙනෙකුට ආදරය කියලා මේ තාගසිතින් නැත්නම් ආසාසිතින් හිතක් හිතීම නෙමෙයි. ඔහුගේ සිදුවුණු පැතීම, ඔහුගේ ආයුෂ, වර්ණ, සැප, බල, ඥාන, දියුණුව දැකීම පැතීම. එවාගේම ගුණය, නුවණ, ධනය, ධාන්‍ය, යසස, ඉසුර, සැප සම්පත් මේවා ප්‍රාර්ථනා වශයෙන් සිතේ පුරුදු කිරීම. එතකොට ඒ විදිහේ එපමණක් නෙමෙයි ඒ තමන්ගේ මෛත්‍රියට ලක් වෙන අයගේ සිත් සතන් තුළ දේශය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පටිග සංඥා ඇති නොවේවා කියන මේ උතුම් ප්‍රාර්ථනාව. මේක සැබැවින්ම අර සිතින් සිතට දෙන පුදුමාකාර ආනිසංසයක් ඇති මේ සිත් පැවැත්මක්. මෛත්‍රිය මෛත්‍රී කියලා හඳුන්වන්නේ තමාගේ හිත ඉස්සර වෙලා මුරුදු කරගන්නවා, මෛත්‍රියෙන් පුරවා ගන්නවා. ඊළඟට අන් අයගේ සිතටත් ඒ විදිහේ මෛත්‍රියක්, එවාගේම සිනිඳු බවක්, හිතවත් බවක් ඇති කරවීම මේ මෛත්‍රියෙන් සිද්ධ වෙනවා. සතෙකුට වුණත් නිතර නිතර මෛත්‍රිය කරනවා නම් ඔහු නපුරුකම් අත්හැර දාලා යහපත් සතෙක් බවට පත් වෙනවා. මේ වාගේ පුදුම දෙයක් මෙහි දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේම මෙත්තානිසංස සූත්‍රයේදී දේශනා කළා තියෙනවා, ආදරයෙන් නිතර නිතර බහුල වශයෙන් මෛත්‍රිය වැඩුවා නම් මෙලොවම ආනිසංස 10ක් ලැබෙනවා, පරලොවදී විශේෂ ආනිසංසයක් ලැබෙනවා කියලා. ඒක තියෙන මහා ආනිසංසය. මෙලොව වශයෙන් සැපෙන් නිදෙනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සිහින නොපෙනී යනවා, දෙවියන්ගේ ප්‍රියමනාප වෙනවා, මිනිස්යන්ගේ ප්‍රියමනාප වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා, වසවිස, අවියාවුද, ගිනි විපත් වළකිනවා, මුහුණේ වර්ණයේ පැහැපත් වෙනවා, සිතේ සමාධිය වහවහා ලැබෙනවා, මරණාසන්න මොහොතේදී පවා හෝම හොඳ සිහිනුවණින් ඉඳ සමර්ථ වේවා. මේ මෙලොව වශයෙන් ලැබෙන සුළු ආනිසංසයක්. මේට වඩා තවත් ආනිසංස රාශියක් ලැබෙනවා. පරලොව වශයෙන් තින් ධ්‍යාන වැඩුවා නම් මෛත්‍රියෙන් බඹලුව. ඉතින් මෙහිදී මේ ආනිසංසල් ලැබෙන පිණිසයි මේ මෛත්‍රී භාවනාව වඩන්නේ. මෛත්‍රී භාවනා වඩන්නේකොට පුළුවනි අනිශ්‍යලෝම සමත භාවනා වඩන්ද. මක් නිසාද? මෛත්‍රී භාවනා වැඩීමෙන් සිතේ නීවරණ යටපත්ව චිත්ත සමාධිය ධ්‍යාන බාට පැමිණවීම නිසා ඔහුට පුළුවනි බ්‍රහ්ම විහාර භාවනා 4ම වඩන්න පුළුවන්. එවාගේම කසින භාවනා 10ම වඩන්න පුළුවන්, අසුභ භාවනා 10ම වඩන්න පුළුවන්, අරූප සමාප්‍රති වඩන්න පුළුවන්, එවාගේ ආනාපාන සති, කායගතා සති මේ වඩන්න පුළුවන්. එනිසා මේ මෛත්‍රී භාවනාවක් සීල භාවනාවන්ට පදනම් වෙනවා. දෙන්න මේක නිසා මේක බෞද්ධ අබෞද්ධ ભેදයක් නැහැ. මේකේ ආනිසංස එකින් එකට විස්තර කරනවා නම් විශාල ප්‍රමාණික සාධක සහිත විස්තර කරන්න කරුණු තියෙනවා. මෛත්‍රී භාවනා වඩන ආකාරයේ විශේෂයෙන් අපි දැනගන්නට ඕන. මෛත්‍රී භාවනා වැඩිීමේදී තමන්ගේ සිත පරමයෙන් පිරිසිදු කරගන්න ඕනි. ඉස්සෙල්ලා සීලය පිරිසිදු කරගන්න. එවාගේම අත්පා මූණකට දොහනේ කරගෙන විවේක තැනකට වී පහසු හිරණින් වාඩි වෙලා තමන්ව බොහෝ වේලාවක් මෛත්‍රී කරගන්නවා. තමන්ව මෛත්‍රී කරන්නේ ධ්‍යාන වැඩෙන්නේ නොවේ. ධ්‍යාන වැඩෙන්නේ තමන්ව මෛත්‍රී කරලා. ඊළඟට තමන්ගේ සිත මෛත්‍රීන් පුරවාගෙන අන් අයට මෛත්‍රී කරනු පිණිසයි ඒ විදිහට මේ සාක්ෂි පිණිස තමන්ට මෛත්‍රිය වඩන්නේ. විශේෂයෙන්ම මෛත්‍රිය වැඩීම සඳහා අනුපිළිවෙලක් තියෙනවා.
අත්තනි හිත මධ්‍යස්තේ අහිත්තේත චතුබ්බිදි මෙන්න මේ ක්‍රම හතර අනුගමනය වෙන්න ඕන. පළමුවෙන් තමන්ද මෛත්‍රී කරනවා. ඊළඟට තමන්ගේ දෙමෝපියන් ගුරුවරුන් කල්යාණ මිත්‍රයන් වැනි සම්භාවනීය ගරු කටයුතු හිතවතුන් ඉස්සලා මෛත්‍රී කරන්නට ඕන. ඊළඟට මධ්‍යස්ථායක මෛත්‍රී කරන්න ඕන. ඊළඟට තමන්ද විරුද්ධ කංකරණ කෙනෙක් ඇතොත් ඒ ඇත්තන්ද මෛත්‍රී කරන්න ඕන. මේ විදිහටයි මේ මෛත්‍රී අනුපිළිවෙලින් වඩන්නේ. ජීවත් වෙන්න කෙනෙකුටම ඕන මෛත්‍රී වඩන්න. මේ පරිලෝකයේ කෙනෙකුට මෛත්‍රී වැඩුවාට වැඩෙන්නේ නැහැ. ඒකෙන් ධ්‍යාන වැඩෙන්නේ නැහැ. දැන් තමන්ට තමන් මෛත්‍රී කරගැනීමේ ක්‍රමය අපේ ත්‍රිපිටක ධර්මයේ බහුල වශයෙන් විස්තර කරලා තියෙනවා වචන කීපයක්. දැන් කරණීයමෙත්ත සූත්‍රයේ වචන තුනකින් මෛත්‍රී වඩන්න හැටි පෙන්ලා තියෙනවා. එවාගේම කඳ පිළිත්තේ තව ක්‍රමයක් හඳුන්වනවා. තවත් මේ මෙත්තානිසංස සූත්‍රවල තවත් ක්‍රමයකට හඳුන්වනවා. ඒ සියල්ල සම්පින්දනේ කොට ත්‍රිපිටකයටම සාධාරණ අර්ථකතාවක් වන විසුද්ධි මාර්ගයේහි පහදා දීලා තියෙනවා බොහොම පැහැදිලි පිළිපිතා. එහිදී විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනා වැඩීමේදී පද හතරක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් තමන්ද තමන් මෛත්‍රී කරගන්නකොට පාළි වචන ගන්නවා නම් අහං අවේරෝ හෝමි, අහං අභ්‍යාපජ්ජෝ හෝමි, අහං අනීගෝ හෝමි, අහං සුඛියත්තානම් පරිහරාමි කියලා තමන්ද මිත් කරගන්නවා. ඒ පද හතරේ සිංහල තේරුම මම තරහ නොවෙමි, මම නිදුක් නිරෝගී වෙමි, මම සුවපත් වෙමි. වෙමි වෙමි කියන වචනේ තමයි තමන්ද කියාගන්නේ. මම වෛර නොවෙම්වා, තරහ නොවෙම්වා එහෙම කියන්නේ නැහැ. මොකද කාරණේ තමන් සාක්ෂික නිසයි මේ තමන්ද තමන් මෛත්‍රී කරගන්නේ. මම වෛර නැහැ, මම තරහ නැහැ, මම නිදුක් නිරෝගී, මම සුවපත්. ඒ වචන හතරෙන් මෙකෙන එක තේරුමක්. මොකද්ද? මගේ සිතේ තරහක් නැහැ, ද්වේෂයක් නැහැ, ක්‍රෝධයක් නැහැ, ඊර්ෂ්‍යාවක් නැහැ, පළිගැනීමේ චේතනාවක් නැහැ, නපුරුකමක් නැහැ. ඒකයි මෙහි තේරුම. එතකොට වචන හතරෙන් මෙකෙන එක තේරුම තමයි අර තමන්ගේ ප්‍රිය වචනයක් ඵලමින් තෝරගැනීමට වචන හතරක් ගන්නෙ. ඊළඟට මේක ධ්‍යාන බවට දියුණු කරගැනීමේ අනුපිළිවෙල මෙහෙමයි. දැන් තමන්ගේ මෞතුමිය, තමන්ගේ පියාණන් වහන්සේ, තමන්ගේ ගුරුවරයා, තමන්ගේ හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් තමන්ට උපකාරී වූ, බොහෝ උපකාරී වූ, ගරුත්වයෙන් උපකාර වූ තුමෙක් ඉන්නවා නම් එතුමා තමන් ඉස්සරහා ඉන්න ඇති හිතා ගන්න ඕන. ඉස්සරහා හිතාගෙන බොහෝම ප්‍රසන්න සිතින්, සතුරු සිතින් ඉන්න වෙලාවක් වගේ හිතාගෙන ඔහුගේ නලාකාරය දිහා හිත යොදා ගන්නවා. නලාකාරය දිහා හිතින් බලාගෙන දැන් අපේ මේ තමන්ගේ මෑණියන්ට නම් මගේ මෑණියෝ වෛර නොවේවා, වෛර නොවේවා, වෛර නොවේවා කියන වචනේම භාවිතා කරන්න ඕන පද හතරට යන්නේ නැතුව. ඒකෙන් ධ්‍යාන බාටම ගන්න පුළුවන්. තවත් දුරට ඊළඟ පදේ මගේ මෑණියෝ තරහ නොවේවා, තරහ නොවේවා, තරහ නොවේවා ඒකම භාවිතා කරන බොහෝ වාරයක්. ඒකෙන් ධ්‍යාන වඩන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තුන්වෙනි වචන ගන්නකොට මගේ මෑණියෝ නිදුක් නිරෝගී වේවා, නිදුක් නිරෝගී වේවා, නිදුක් නිරෝගී වේවා කියලා ඒ විදිහට බොහෝ වාරයක් ඒ එක වචනේ පාවිච්චි කරන්න ඕනේ. හතරවෙනි වචන වශයෙන් මගේ මෑණියෝ සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා ඒ වචනම භාවිතා කරනවා. මේ කියන්නේ බොහොම කෙටියෙන් හඳුන්වන්නේ. මේක අනුපිළිවෙල කියනකොට මේට වඩා විස්තර වශයෙන් කිය යුතු තියෙනවා. ඊළඟට තමන්ගේ පියතුමා ඉන්නවා නම් පියතුමාටත් ඒ වගේම එක එක වචනයක් බොහෝ වාරයක් ඉතින් කියවලු. ඊළඟට තමන්ගේ ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයාටත් ඒ විදිහට ඔහොම 10 දිනක් විතර වෙන වෙනම අරගෙන කල්යාණ මිත්‍රයන්ද මෛත්‍රී කරනවා. ඊට පස්සේ 10 දෙනාම එක්කාසු කරලා හිතින් 10 දෙනා එකට කණ්ඩායමක් හැටියට හිතාගෙන මගේ මේ කල්යාණ මිත්‍රෝ වෛර නොවෙත්වා, බහුවචනෙන් වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා වචන හතර එකක් ගානේ වෙන වෙනම වැඩි වේලාවක් භාවිතා කරන්න ඕන. ඊළඟට ගන්නවා මධ්‍යස්ථ පුජ්ජලේ. මධ්‍යස්ථ පුජ්ජලේ කියන්නේ තමන් උපකාර කරලත් නැ, අපකාර කියන්නේ කරදර කරලත් නැ, මධ්‍යස්ථයි. එවන්නේකො ඉස්සරහා ඉන්න ඇති හිතාගෙන හොටත් අර වගේ මෙතුමා වෛර නොවේවා, වෛර නොවේවා, වෛර නොවේවා ඒ වචනේ බොහෝ වේලාවක්
ඊළඟට තරහ නොවේවා තරහ නොවේවා තරහ නොවේවා ඊළඟට නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා බොහෝ වේලාවා ඊළඟට සෝපත් වේවා සෝපත් වේවා සෝපත් වේවා බොහෝ වේලාවා මේම මධ්‍යස්ථ පුජ්‍යලයන් එක්කෙනා එක්කෙනා බැගින් 10 දෙනෙක් විතර හිතින් අරමුණු කරගෙන 10 දෙනාටම එකට වඩනවා මේ පින්නතුන් නැත්තම් මේ මගේ මධ්‍යස්ථයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා ඒ විදිහට බොහෝ වාරයක් එක එක වචන අරගෙන භාවිතා කරනවා ඊළඟට මේ තමන්ගේ යම් කිසි අවඩක් කරේ තමන් කෙරෙහි මෛත්‍රියක් නැති මේ විරුද්ධකම් කරන හිතයන් හරි අමනාපකම් දක්වනා ඉන්නවනම් ඒ ඇත්තෙක් ඉස්සරහින් නැටි හිතාගෙන ඔහුටත් උරාගේ මේ මගේ මේ පසමිතුරා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා තරහ නොවේවා තරහ නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා සෝපත් වේවා සෝපත් වේවා සෝපත් වේ මේ විදිහට ඔහු කෙරෙහි මෛත්‍රිය වඩනවා හැබැයි මේ එක එක වචනයකින් පින්නතුනි රූප ධ්‍යාන තුනක් බැගින් උපදවන්න පුළුවන් ප්‍රථම ධ්‍යානේ ද්විතිය ධ්‍යානේ තෘතිය ධ්‍යානේ උපදවන්න පුළුවන් එක වචනයකින් එක පුජ්‍යලයක ආරම්භකෙන් ඒක පුජ්‍යලයක උදෙසා ධ්‍යාන 12ක් උපදවන්න පුළුවන්. කණ්ඩායමක් අරමුණු කරනත් එහෙමයි. ඒ විදිහට දැන් තමන්ගේ කල්යාණ මිත්‍ර හිතමිතුරන්ද ධ්‍යාන වඩනවා, ඊළඟට මධ්‍යස්ථයන්ද ධ්‍යාන වඩනවා, ඊළඟට සතුරන්ද ධ්‍යාන වඩනවා. මේ අවස්ථා තුන දැන් සමාන බාට පත් කරගත්තානම් ඒකට කියනවා සීමා සම්භේදය කියලා. සීමා සම්භේදය කියන්නේ සීමාවක් දැන්නේ මේ හිතවතා මදහතා හිතවතා කියලා වෙන් කරන්න අවශ්‍ය නැහැ. හැම දිනාටම සමසේ මෙත් භාවනාවෙන් ධ්‍යාන උපදවන්න පුළුවන් වුණා. ඊළඟට මේක පතුරවන්න පුළුවන් වෙන්නේ අනුපිළිවෙලින්. දැන් ඉන්න තමා නිවසක. තමන්ගේ නිවසේ ඉන්න බොහෝ සත්ත්වයෝ කුරු කුහුඹුව පවා ඉන්නවා. ඇහැට පේන නොපෙනෙන බොහෝ දෙනා ඉන්නවා. ඒ සියලු සත්ත්වයන් අයිතිපත්න මේ නිවසේ සියලු සත්ත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා එවාගේ දෙකෙන් ධ්‍යාන මට්ටමටම වඩන. තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා එකිනුත් එහෙමයි. නිදුක් නිරෝගී වේත්වා නිදුක් නිරෝගී වේත්වා ඒ වචනනුත් එහෙමයි. සුවපත් වේත්වා සුවපත් වේත්වා කින් තමන්ගේ නිවස ආරමුණු කරගෙනයි මේ කරා නිවසේ ඉන්න සත්‍යය. ඊළඟට තමන් ඉන්නේ වත්තක් තියනවා නම් නැත්තම් භූමි ප්‍රමාණයක් තියෙන ඒ ප්‍රදේශයේ ඊළඟට මෛත්‍රී වර්ණ ඒ ප්‍රදේශයේ සියලු සත්වයන්. ඊළඟට තමන් ඉන්නේ ගමේ සියලු සත්වයන්ද අර වගේ මෛත්‍රී කරනවා. ඊළඟ තමන් ඉන්න නගරේ සීළු සත්වයන්ද මෛත්‍රී කරනවා. ඊළඟට තමන් ඉන්න රටේ දැන් ලංකාවේ නම් ලංකාවේ සීළු සත්වයන්ද මෛත්‍රී කරනවා. හැබැයි මෙහෙම ඈතට ඈතට හිත විහිදුවන්න ඕන හිත ඉහළට අරගෙන ඒක මෛත්‍රී ධ්‍යානලාභියට පුළුවනි. ඉහළ ඉඳගෙන බලාගෙන ඉන්න හැටියටයි දැන් වඩන්නේ. එතකොටයි අරමුණු කරගන්න පුළුවන් මේ භූමි ප්‍රමාණ. ඊට පස්සේ මේ ආසියාතික රටවල් ජම්බුද්වීප කියලා හඳුනනවා. ජම්බුද්වීප වාසී සීළු සත්වයන් එවාගේ වඩනවා. ඊළඟට මේ මුළු සක්වල කියවාම ඉතින් මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 16, අරූප ලෝක 4 සහිත භූමියේ ඔක්කොම අයිති වෙනවා 31ක්. ඉතින් මේ මුදු උඳල වගේ හිත අරගෙන තමයි වඩන්නේ වෙන්නේ මේ සක්වලට. ඇත්ත වශයෙන් හිත දියුණු වෙන්නේ ඒක බොහොම රසවත් බොහොම සැපදායක බොහොම පීඩාවක් වගේ බවට පත් වෙනවා. ඒතරම්ම බොහොම සතුටුදායක භවනාවක් වෙනවා. ඊට පස්සේ දිසාවලට වඩනවා. දිසා නැගිරින දිසාවට හිත යොදලා මේ නැගිරින දිසාවේ සීල සත්‍යෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා එකින් ධ්‍යාන උපදවනවා. තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා එකින් ධ්‍යාන උපදවනවා. එවාගේම නිදුක් නිරෝගී වේත්වා නිදුක් නිරෝගී වේත්වා නිදුක් නිරෝගී වේත්වා එකින් ධ්‍යාන උපදව. සෝපත් වේත්වා සෝපත් වේත්වා සෝපත් වේත්වා එකින් ධ්‍යාන උපදව. මේ විදිහට දිසා 10ට. දකුණු දිසාව, බටහිර දිසාව, උතුරු දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණු අනු දිසාව, බටහිර අනු දිසාව, උතුරු අනු දිසාව, යට දිසාව, උඩ දිසාව. ඒ දිසාවලට මේ එක එක සත්ව කොටස වලට මෛත්‍රී ධ්‍යාන 12 වඩන්න පුළුවන්. ඊළඟට තවත් දුරට සත්ව කොටස 12ක් හඳුන්වනවා මේ විසුද්ධි මාර්ගී. සත්වයෝ කියන එක වචනයයි. ඊළඟට ප්‍රාණීහු, භූතයෝ, කුජලයෝ, ආත්ම භාව ඇත්තෝ, ස්ත්‍රීහු, පුරුෂයෝ, ආර්යෝ, අනාර්යෝ, දෙවියෝ, මිනිසයෝ,
විනිපාතික සත්වෝ කියලා කොට්ටාස 12ක් තියෙනවා. එක එක කොට්ටාසයකට මෛත්‍රී ධ්‍යාන 12 12 බැගින් වැඩෙනවා. ඔව කොම එකතු වෙනකොට මෛත්‍රී ධ්‍යාන 528 වැඩෙනවා. සැබවින්ම මේ භාවනාව හරීම මේ භාවනාවේ ධ්‍යාන ක්‍රීඩාවක් වගේ දැනෙන්න පුළුවන්. තරම්ම සැපදායකයි. මෛත්‍රී වඩන්න වඩන්න පුජ්‍යයාගේ సంతානය මෛත්‍රියෙන් පිරීලා පිරීලා ගිහින් හද సంతාන බොහොම ප්‍රසන්න වෙනවා. හද సంతානයේ ලේ ධාතුව රන්වම්පාට ඇති වෙනවා. රන්වම්පාට ලේ ධාතුව නිසා මුළු ශරීරයේ හැපෙතින්ම මේ වර්ණවන්ත වෙනවා. වර්ණවන්ත වගේම එහි රශ්මියක් හිරණක් පිට වෙන්න පටන් ගන්නවා. අසල් වාසීන්ද පවා එක දැනෙනවා. සිසිලක් දැනෙනවා. අචේතනික වස්තුන්ද පවා මේ මෛත්‍රී චිත්ත තරංගවල තියෙන රශ්මි ධාරා පිහිට වෙනවා. නපුරු සතුන් සංසිඳෙනවා. එවාගෙම නපුරු පුජ්‍යලයන් මුරුදු භාවයට පත් වෙනවා. ඔයි විදිහේ නිසාම රානිසංස 10ක්ම මේ ජීවිතේ තමන්ට ලැබෙනවා. මෙන්න මේ සැලැස්ම අනුව මෛත්‍රිය වඩනවා නම් ඕනෑම කෙනෙකුට මේ ජීවිතේම සැප ජීවිතයක් බවට පමුණුවා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම පරලෝ ගමනේදී මෙහි ආනිසංස වශයෙන් ප්‍රමාණ දිව්‍ය මානුෂ බ්‍රහ්ම සම්පන්න ලැබෙන අපේ තරුවක්යන් වහන්සේ වනගතව පෞස් ජීවිතයක් ගෙවන කාලෙක සත් අවුරුද්දක් මෛත්‍රියේ වඩන මහා කල්ප අටක් ආබස්සර බඹකලේ බ්‍රහ්ම සම්පත් වින්ද වාර 500ක්ම සක්විති රජ වුණා. වාර 300ක්ම සග්ගව රජ වුණා. තවත් අපමණ ආනිසංස ලැබිලා තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේකත් එහෙම ලැබිලා තියෙනවා. අපේ බෝධිසත්වයන් වහන්සේ ස්වර්ණ සාම කුමාර කාලේ ඔය මෛත්‍රිය බලෙන් මුළු වනාන්තරයේම සත්‍ය වුණු සංසිඳීමටපත් වෙලා තිබුණා. ඒ වගේම ධර්මාශෝක රාජසමයේ මහා ආශගුත්ත මහ රහතන් වහන්සේ මහා වත්තනී ආරණ්‍යයේ මුළු පලාතම සීළු සත්ව සමගයටපත් වෙලා තිබුණා මෛත්‍රිය බල. මේ වාගේ ආනිසංසය දිනදා විඳින්න පුළුවන් ඉතාමත්ම උතුම් භවනා මාර්ගයක් මෛත්‍රී භාවනාව කියලා අපි බොහෝම කරුණාවෙන් හඳුන්වනවා. මේක අපි වඩන්නට ඕනේ.